ජනාධිපතිතුමාට පුදුම ආසාවක් තියෙනවානේ ජාතිය අමතන්න. ඒ නිසා තමයි එතුමා වාරාව අවසන් කරන්නේ මේ ප්‍රශ්නේ තිබෙන්නේ පාර්ලිමේන්තුවේ අහලා තියෙන හැම ප්‍රශ්නයක්ම න්‍යාය පත්‍රයෙන් ඉවත් වෙනවා. කෝපා සහ අනිකුත් මූල්‍ය කමිටු ඇතුළු කමිටු ගණනාවක තනතුරු අහෝසි වෙනවා. පාර්ලිමේන්තුවේ කාලයක් මොදලුත් මහා විශාල ලෙස නාස්ති වෙන වැඩක්. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දීමනා සම්බන්ධ ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ. ඒ දීමනා සම්බන්ධ ප්‍රශ්නය සංවේදී ප්‍රශ්නයක්. ඉතින් දීමනා ලැබෙන වැටුපට අනුව කළමනාකරණය කිරීම වැදගත්. ඉතින් ඒකේ යම් සාධාරණත්වයක් තියෙනවා. හමුදේ හෙද සංගම් මෙහෙවන්නේ. ජනාධිපති කාර්යාලයෙන් වැටුප් ලබන, ජනාධිපති කාර්යාලයෙන් වාහන අරගෙන, ජනාධිපති කාර්යාලයෙන් තෙල් ගහගෙන සම්පූර්ණ ජනාධිපතිගේ වරප්‍රසාද යටතේ ජීවත් වෙන සමන් රත්නප්‍රියගේ යූනියන් එක තමයි අද එතනට බැහැලා ඉන්නේ. ඉතින් රනිල් එක්ක ඉඳගනිමින් මේ උරුසමිති වර්ජනයට මෙහෙवला තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අයින් කරගෙන ගිහලා දුන්න පරිසර අමාත්‍යාංශය. දැන් මේක හරහා මංකොල්ල කෑමක් වෙලා තියෙනවා, හොරකම් කිරීමක් වෙලා තියෙනවා. හිතාමතා මෙරට ජනතාව වලපලට යවලා දිනවා කියන එක ඔප්පු කරලා දිනවා. දැන් ඒ දිනකොට එක්කෝ මැක්කෝ ටික එක්කෙනා දෙන්න අත්අඩංගුවට අරගෙන හිරේ දාගෙන ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා හිටා නිදා සමීක්ෂණ වාර්තා බලපුවාම වැඩේ හොඳ නැහැ කියලා තීරණු ගමන් එතුමාගේ ප්ලෑන් බී එක ක්‍රියාත්මක කරන්න පාර්ලිමේන්තුව එළියනකොට විසිරුවල තියෙන්න පුළුවන්. වජිර අබේවර්ධන මහත්තයාගේ අතිවිශාල ඡන්ද මල්ල මිනිසුන්ගෙන් ගන්න ඡන්ද නෙමෙයි, මං හිතන්නේ වෙන මොකක් හරි ගාල්ල දිහා කූඹි ගුලකින් හරි මේ කඩි ගුලකින් හරි ඡන්ද විමසීමක් කරනවද දන්නේ නැහැ. අද නාස්තිය දූෂණය නැත්තම් පෙට්‍රල් ලීටරේ තව රුපියල් 100ක් අඩු වෙන දෙන්න. ප්‍රසම්පාදක ක්‍රියාවලිය හරියට යනවා නම් විදුලිය අඩු වෙන දෙන්න පුළුවන් අපේ හාමුදුරුවෝ. අද හොරකම නැත්තම් ගෑස් බෝතලේ ඔයට වඩා ගොඩාක් අඩුව දෙන්න පුළුවන්. ලලිත් පැතුරක් මුදලි මැරුවෙත්, රංජන් විජේවර්ධන මැරුවෙත්, ගාමින් විසානායක මැරුවෙත්, කොටිවත් විදේශ ඔත්තුකාරයවත් නෙමෙයි මේ රටේ තුච්ච දේශපාලනය. රනිල් කුමසිංහ මහත්තයා රට මේ තත්තර ගෙනාව එතුමා මේ මාරි කාලා බීලා ඉන්න තුමයි. කැරට් මිල ගිහිල්ලා තියෙනවා. කැරට් මකන්න ඕන කියලා නෑ නේද මෙන්න මොනාරි කම්. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.